දිනක් වේවා ආදරම්ම්‍ය තාත්තේ පිට එදුවේ. මනුෂ්‍ය සංහතියේ ලොකු ප්‍රශ්න වැලකට මනුෂ්‍යයන් පැටලෙනවා. මාත් සමහර වෙලාවට අහලා බලනවා, ඇයි මේ මනුෂ්‍යයාගේ ජීවිතේ මෙච්චර ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ කියලා. හොයාගෙන යනකොට එක්තරා විදිහකට හිතෙනවා, මා ඇතුළු අපි ඔක්කොම සමහර වෙලට කැමති මං ආස කරන දේ කරන්න, මම කැමති දේ කරන්න, මට උවමනා දේ කරන්න, කාටද? අනිත් අයට. එතකොට දැන් මෙතන පුංචි ඝට්ටනයක් ඇති වෙනවා. මං ආස දේ කොච්චර උදේ ඉඳලා හැන්දෑ වෙනකම්ම අනිත් අයට කරත්, ඒ අය කියනවා, ඔයා මොනවද මට කරලා තියෙන්නේ? ඔයා මොනවද මට දීලා තියෙන්නේ? ඔයා මොනවද මං ගැන හිතලා තියෙන්නේ? දැන් එතකොට අනිත් පැත්තෙන් කියනවා, දෙයියනේ, මුළු ජීවිතේම මැරිලම කරේ ඔයාටනේ. හැම දෙයක්ම දුන්නේ ඔයාටනේ. ජීවිතේ පුළුවන් දේවල් හැම පැත්තකින්ම සකස් කරලා දුන්නේ ඔයාටනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ, ඇහුවද ඔයා කැමති දේ මොනවද? ඔයාට අවශ්‍ය කරන දේ මොනවද? ඒ දේ මං කරන්නම් කියන තැනට එන්න බැරි වෙච්ච නිසා තමයි රත්නනම් මේ තාත්ති පුතේ දිවේ අද ගොඩක් වෙලාවට මේ ඝට්ටනේ තියෙන්නේ. ඉල්ලුමට සැපයුම නෙමේ තියෙන්නේ. මම සපයනවා ඔබ දැන් මේක භුක්ති විඳින්න. මේක මනුස්ස මට්ටම තුල සරල න්‍යායක් නෙමෙයි. ඒ නිසා රත්තරන් අම්මේ තාත්තේ ඔබ දරුවන්ගෙන් ඇහුවොත්, චූටි පුතේ, ලොකු දුවේ, මට කියන්නකෝ එයාට මොන වගේ දෙයක්ද මගෙන් වෙන්නට ඕනේ කියලා. එදාට ඒගොල්ලෝ කියපුවාම ඒක කරලා දුන්නම කියනවා, "තැන්කියු අම්මි, තැන්කියු තාත්ති, හරි හොඳ තාත්ති. මට හරියට ආදරෙයි. මට හරියටම දැනුණා. ගොඩාක් ස්තුතියි මේක දුන්නට." මොකද වුනේ? ඒ අවශ්‍ය කරන දේ දුන්නා. එහෙම නැතුව ඔබ හිතලා ගේනවනේ. මම දැන මගේ ජීවිතේ මං ගොඩක් වෙලාවට මේ ඒ වගේ අත්දැකලා තියෙනවා. මං හිතනවා මේ ඒගොල්ලන්ට මේක හරියයි කියලා. එයාට මේක හරියයි. ඒගොල්ලන්ට ඒක අවශ්‍යතාවයක් ඇති කියලා. මොකද කරන්නේ? මං ඒක ලකලෑස්සි කරලා ගිහින් දෙනවා මෙන්න තියෙනවා කියලා. ඇරලා බලලා කියනවා, නැත්නම් දැක්ක දේ කියනවා, ඇත්තද? හොඳයි හොඳයි කියලා පැත්තක තියෙනවා. මොකද එයාට අත්‍යවශ්‍යකම් නෙමෙයි දීලා තියෙන්නේ. ඒගොල්ලන්ට ඕන කරන දේ නෙමෙයි කරලා දීලා තියෙන්නේ. ඒ නිසා අපිට ඕන කරන දේ කරන්න පටන් ගන්න නිසා තමයි සාකච්ඡාවකින් තොර, හමුවීමකින් තොර, තමා කරන්නේ මොනවද කියන එක ප්‍රකාශ නොකර කරන එකේ අතුරු ප්‍රතිඵලය තමයි මේ මොහොතේදී දෙන දෙයට වටිනාකමක් නැති වෙනවා. හිංසා තමයි රත්නම් මේ තාත්ති පුතේ දුවේ. සර්ප්‍රයිස් කියන දේවල් සමහර වෙලාවට ඒ තරමට අනිත් අයගේ ජීවිතයට බලපාන්නේ නැත්තේ. සමහර දේවල් ඉංගියක් දීලා තියනවා වේල පහෙන්. ඒ ඉංගිය දුන්න දේවල් මතක තියාගෙන ඉඳලා ඒක ඉෂ්ට කරලා දුන්නාම එතකොට මතක් වෙනවා, වාව්, ඔයාට ගොඩක් කාලයකට ඉස්සර කියපු දෙයක් මේක. ඔයා මතක තියාගෙන හිටියද? Thank you very much. අයියේ, ඉංගියක් දීලා තිබුණා වේල පහෙන්. ඒ නිසා කිසිම ඉංගියක් නැති හැසිරීම් රටාවෙන්වත් අපිට මේ මොහොතේදී ඒක අනුමාන කරන්න බැරි දෙයක්. අපේ ජීවිතවලින් ගිහිල්ලා ඒගොල්ලන්ට පූජා කරාට ඒක ඇතුලේ ලොකු වටිනාකමක් නැහැ. ඒ නිසා ඔබට මට අපි හැම කෙනාටම අපේ දේශයට උනත් අපිට අහන්න තියෙන එහෙමයි, සභාව තුළ අපිට අහන්න තියෙන එහෙමයි, අපේ දේශකයන් වශයෙන්, අපි පූජකයන් වශයෙන් අහන්න තියෙන එකයි, කොන්ග්‍රිගේෂන් එකට මොකක්ද අවශ්‍ය, මිනිස්සයාට මොකක්ද අවශ්‍ය, අවශ්‍ය දේ අපි දුන්නොත් මිනිසුන්ට තේරෙනවා මේක නම් මටමයි දුන්නේ, මටමයි කිව්වේ, මටමයි මේක ප්‍රයෝජනවත් වුණේ කියලා කියනවා. ඇයියේ, ඒ අවශ්‍ය දෙයක් ඔවුන්ගේ ජීවිතවලට ලැබිලා තියෙනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා, අවශ්‍යතාවය හඳුනගෙන අවශ්‍යතාවය ඉෂ්ට කරන
අම්මල තාත්තල පුතාල දුවල බවට ඔබත් මමත් අපි පත්වනොත් සමාජය මෙහෙවර මිනිස්සුන්ට වැඩදායි වේවි, මිනිස්සුන්ට ප්‍රයෝජනයක් ඇතිවේවි, මිනිස්සුන්ට ඒක ඇතුළේ ජීවයක් සැනසීමක් සතුටක් ලැබේවි. ජෙසුස්